අලුත් තිරක් අලුත් දවසක් අලුත් මොහොස්මක් හිරු පිබිදෙන්නට කලින් ඇහැරින මල් කැකුළු පිනිබර යාමේ සැවුලන් අනලනවා සතර දෙසින් හරි හරියට පියනගෙන කඩිසරම දියණියන් මේ රටේ අගනගරේ මනස්කාන්තම හරිත වේනක් යට පිහිටි සිහිල් සුවදායි අසිරිමත් සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයයි ආයුබෝවන් සුබ උදෑසනක් මේ ඔබම දන්නේ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලීය සිසු විසර විකාශන මැදිරියේ සිටයි දියණියන්ගේ ජීවන ශික්ෂණය නිර්මාණය කරන මූලිකම සාධකය විනයයි. පාසලට පියනගෙන මොහොතේ පටන් සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල්පතිතුමිය ගුරු මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය නායිකා දියණියන්ද කැපවී කටයුතු කරයි. නිබඳ ඔවුන් පිළිබඳ සෙවිල්ලෙන් පසුවන දිනෙත් ආදරයද රැකවරණයද සදයි. පාසලට ඇතුල් වන සෑම දියණියක්ම පාසල් බිම මැදේ පිහිටි විසල් ශ්වේත වර්ණ බුදු පිළිම වහන්සේ වඳින්නේ දයාර්ථ හැඟීමෙනි. උදේ පාන්දරින්ම මේ දැරිවියන් සූදානම් වන්නේ බුද්ධ පූජාව පැවැත්වීමටයි. ගුරුවරයන් ඊට මඟ පෙන්වයි. අන්‍ය ආගම් කෙරෙහිද දයාර්ද භාවින් ගරු කිරීමට සිරිමාවියන් නිබඳව කටයුතු කරයි. ආගමික හා සංස්කෘතික සබඳියාව වර්ධනය කිරීමට පාසලෙන්ද උත්තේජ සපයයි. මම අමාලි රණවීර. මම මෙම පාසලට ඇතුළත් වූ පළවෙනි ශිෂ්‍යාව. එක නෙළු ගුණරත්න මැඩම්ගේ පන්තියට තමයි මම මුලින්ම ආරම්භයෙන් ආවේ. මෙම පාසල මට හැඟුණේ පොඩි පවුලක් වශයෙන්. වර්ෂයේ 1968 කොළඹ ජීවත් වූ මධ්‍යපාන්තික පවුලක තරුණියක වූ විමලා ලියනගේ කොළඹ පාසලක ගුරුවරයෙක් ලෙස සේවය කරමින් සිටියේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළු වීමට වරම් ලැබීය. අධ්‍යාපනයේ වටිනාකම මැනවින් හඳුනාගෙන සිටි ඈ නිතරම යහපත් බලාපොරොත්තුවකින් පසුබෝවාය. සිය මව් රටේ අහිංසක දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම ඇගේ ඒකායන අරමුණ විය. රට කනාගතයේ තීරණය කිරීමෙහිලා අධ්‍යාපනයට කල හැකි දෑ ඇය බ්‍රිතාන්‍යයේදී සිය සින්දුතුවාය. මෞරට පැමිණ පාසලක් ආරම්භ කිරීමේ නොතිත්තාශාව දිනෙන් දින ඇගේ හිතේ වැඩෙන්නට විය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ආයතනයේ ලබාගත් දැනුම ඒ අධ්‍යක්ෂීම් ක්‍රියාවට නම්වීම පිණිස මම හිතුවා මට මේ ලැබුණු ඒ චාන්ස් එකෙන් ඒක ක්‍රියාවට නැංවීමට හොඳ අවස්ථාවක් මට ලැබුණා කියලා මම සතුටටපත් වෙලා 1973 ජනවාරි මාසේ මේ ඉස්කෝලේ පටන් ගත්තා. මේ ස්ටැන්මෝ චන්ද්‍රවංක බාලිකා විද්‍යාලයේ නමින් තමයි පාසල පටන් ගත්තේ. ගුරුවරයන් 5 දිනක පාසලේ පළමු මානව සම්පත විය. සමන්, නිලුම්, මානෙල් නාමල් ලෙස සුගන්ධ වූ පුෂ්පයන්ගේ නම් වලින් හැඳින් වූ පන්ති කාමරවල මල් කැකුළුවන් දරුවන් 108 දිනක අකුරු කළහ. පසුව කුමුදු, ඕලු හා අරලි ලෙස අලුත් පන්ති කිහිපයක්ද ඇරඹින. 1970 දශකයේ මුල් කාර්තුව මෙරට සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රන්වල කැපී පෙනෙන වෙනසක් හා ප්‍රබෝධයක් සනිටුහන් කළ කාලයකි. 1972 දී ලංකාව ඩොමිනියන් තත්ත්වෙන් නිදහස්ව ජනරජයක් බවට පත්වීම ඒ යුගයේ සිදු වූ විශේෂිතම සිදුවීමයි. ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය එවක රාජ්‍ය නායිකව විය. කීර්තිමත් දේශපාලන චරිතයක් ලෙස ලෝ ප්‍රකටව සිටි ඇය සමාජ සම්භාවනාවට පාත්‍රව සිටි අය. 1973 දී මෙම පාසල ආරම්භක යුගයේ රාජ්‍ය නායිකව වූයේද ඇයයි. එම කාලය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වැසක් අලුතින් හඳුන්වා දුන් යුගයක්ම විය. අපගේ ජාතියේ නිදහස සඳහා අපගේ ජනතාවගේ නිදහස සඳහා
අප ආගමේ ස්ථීර පැවැත්ම සඳහා වීසුරු සටන් කළ ඒ වීර මුතුන් මිත්තන්ගේ ඇටකටු මේ පොළොව තුළ වැළලී තිබෙන බවත් 1973 ආරම්භ වූ මෙම පාසල ඉතා කෙටි කාලයක් ඇතුළත සමාජීය කතාබහට ලක් විය අධ්‍යාපන ක්ෂේත්‍රයේද ඉහළ නිලධාරීන්ගේ පැසසුමට පවා පාත්‍ර විය 1973 නොවැම්බර් 6 වෙනි දින පාසලේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් පැවැත්වින එදින තවත් විශේෂ කාර්යයක් සිදු විය එතෙක් ස්ටැන්මෝර් චන්ද්‍රවංක ප්‍රාථමික විද්‍යාලය ලෙස නම් කළ පාසලේ නාමය වෙනස් කිරීම සඳහා විදුහල්පතිතුමිය සහ දෙමව්පියන් අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබිනි ඒ යෝජනාව වූයේ පාසල සිරිමාවු බණ්ඩාරනායක ප්‍රාථමික පාසල ලෙස නම් කිරීමයි එය එදිනම සම්මත විය එතෙක් පටන් මේ විදුබිම සිරිමාවු බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය නම් විය මම නිතරම කියපු දෙයක් තමයි Sirimao daruo, you must do your best and reach the very top. Etamai mage prarthana vuvi hemadama. Edat e prarthana vam esemai, adat e prarthana vam esemai. RML ජයසේකර මැතිණිය 1982 ජූනි මාසයේ සිරිමාව විදුපියසේ දෙවැනි විදුහල්පතිනිය ලෙස පත්වන්නේය. සිරිමාව විදුවංශ කතාව දීප්තිමත් කළ යුගයක් ලෙස ඇය නායකත්ව දුන් කාලයේද හැඳින්විය හැකිය. විමලා ලියනගේ මහත්මිය ගොඩනැගූ පාසල තවත් විධිමත් ලෙස නිර්මාණය කිරීම ඇයට පැවරිණි. පාසලේ පරිපාලන ව්‍යුහය සහ සිසු දියණියන් පාසලේ ක්‍රියාකාරකම් සඳහා සක්‍රීයව දායකර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ඇය නිර්මාණය කළාය. 1984 වර්ෂය පාසලට තීරණාත්මක වර්ෂයක් විය. එනම් ප්‍රථම වතාවට අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුවියන් ඉදිරිපත් වීමයි. එමෙන්ම විභාගයේ සමත් වන සෑම දිනයකටම උසස් අධ්‍යාපනය හැදෑරීමට මෙහිම අවස්ථාව උදා කර දීමයි. නමුත් මෙම පාසල ප්‍රාථමික පාසලක් බැවින් උසස් පෙළ පන්ති නොතිබිනි. උසස් පෙළ පන්ති ඇති කිරීමද පහසු කාර්යයක් නොවිනි. නමුත් අභියෝගයේ කළමනාකරණය කළ ජයසේකර විදුහල්පතිතුමිය ප්‍රමුඛ ගුරු මණ්ඩලය උසස් පෙළ පන්ති පාසලට හඳුන්වා දීමේ මූලික කඩේම සාර්ථකව පසු කළහ. එනම් ඒ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 100%ක් පෙන්වීමයි. ඒ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගැනීමේදී ප්‍රධාන ලෙස බලපෑ සාධකයක් විය. ඒ අනුව 1985 වර්ෂයේ සිට පාසලේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා කලා විෂයන් ඉගැන්වීම ආරම්භ කරන ලදී. මෙම විදුහලේ දෙවැනි විදුහල්පතිනිය වශයෙන් 1982 මම වැඩබාර අරගෙන 18 අවුරුද්දක් මෙම විදුහලට මගේ උපරිම සේවය ලබා දුන්නා. මගේ එම කාල සීමාව තුළ විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය නියෝජනයකද සියලුම මව්පියන්ද ඒ වගේම මගේ දයාබර ගුරු මණ්ඩලයද විශේෂ වශයෙන් මෙම විද්‍යාලයේ එවකට ඉගෙනුම ලැබුණු වාසනාවන්ත දරුවන්ගෙන්ද මගේ මේ ශ්‍රමය සඳහා ලැබුණේ උපරිම දායකත්වය. මෙම කාලපරාසය තුළදී පාසලට අංග සම්පූර්ණ විද්‍යාගාරයක්, අංග සම්පූර්ණ පරිගණක තාක්ෂණික විද්‍යාගාරයක්, පුස්තකාලයක් සහ තවත් භෞතික සම්පත් වැසක්ද, සෞඛ්‍ය සම්පන්න දේනියන් බිහි කිරීමට උරදින දන්ත චිකිත්සාගාරයක්ද පාසලට අත්පත් කර දීමට ජයසේකර විදුහල්පතිතුමිය නායකත්ව ලබා දුන්නාය. සිසු දිනයන්ගේ අධ්‍යාපනයේ මෙන්ම විශේෂ පරිබාහිර කටයුතු සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ඇය වෙහෙසුණාය. පාසලට අවශ්‍යම අංගයක් වන ක්‍රීඩා පිටියක් ලබා ගැනීම එම යුගයේ පාසල ලද ජයග්‍රහණයකි. පසු කාලීනව ක්‍රීඩාංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සිය ගණනක් පාසලට අත්පත් කර දීමේ පළමු පියවරද එම විය. මේ කාලය තුල සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රතිඵල පෙන්වීමට සමත් විය. 1988 දී පරිෂද මූලස්ථානයක් ලෙසද 1991 දී ජාතික පාසලක් ලෙසද නම් කිරීමට කටයුතු යෙදිනි. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට අවුරුදු 50ක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේදී දැනට ඉගෙනුම ලබන අපේ වාසනාවන්ත දියණියන්ටත් අනාගතයේදී ඉගෙනීම ලැබීමට බලාපොරොත්තු වෙන වාසනාවන්ත දියණිවරුන්ටත් සුබ අනාගතයක් වේවා ප්‍රීතියෙන් ජීවත් වීමට හැකි කාලයක් උදා වේවායි කියලා මම හදපතලින්ම සුභාශිංසනය කරමි. පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූ විමලා ලියනගේ මැනවිය විශ්වාමයාමෙන් පසුව වැඩබලන විදුහල්පතිනිය ලෙස කටයුතු කළ WP නන්දාද සිල්වා මැනවිය පාසලේ පරිපාලන ව්‍යුහය තුළ විවිධ භූමිකා ඉටු කළාය. 1973 දී උප ගුරුවරියක ලෙස සේවිත වූ එතුමිය සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් අනලස් කාර්යභාරයක් ඉටු කළාය. 1974 ජනවාරි සිට 2003 දක්වා
අවුරුදු 30ක සේවා කාලය තුලදී මම මේ පාසලේ උපගුරුවරියක් උපවිදුහල්පතිනියක් වැඩබලන විදුහල්පතිනියක් සහ විදුහල්පතිනියක් හැටියට සේවාව සැපයුවා ආරම්භක විදුහල්පතිනිය විමලා ලියනගේ විදුහල්පති මෑණියන් විශ්‍රාම යන අවස්ථාවේ ඒ අතරතුර කාලයේදී මම වැඩබලන විදුහල්පතිනිය හැටියට පාසලේ දසවසර සම්පූර්ණ වීම වෙනුවෙන් පාසලේ අනන්‍යතාවය රැක ගැනීම සඳහා පාසල් ලාංඡනය පාසල් ධජය සහ උද්ෘත පාඨය නිර්මාණය කළා ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා පාසල් ගීතය රචනා කර දුන් අතර ආචාර්ය දයාරත්න රණතුංගයන් තනුව නිම විය ඊට මඟ පෙන්වීම කළේ එතුමියයි 2002 වර්ෂයේ සිට 2003 දක්වා යලිත් වැඩබලන විදුහල්පතිනිය ලෙස ඇය කටයුතු කළාය 1974 ජනවාරි මාස උපගුරුවරියක ලෙස සේවයට එක්ව උපවිදුහල්පතිනී නියෝජ්‍ය විදුහල්පතිනී වැඩබලන විදුහල්පතිනී කහ විදුහල්පතිනියක ලෙස දශක 3කට ආසන්න කාලයක් සිය ජීවිතයේ වටිනාම කාලය සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලය එහි ඉගෙනුම ලැබූ දහස් කරණක් වූ දියණියන් වෙනුවෙන් කැප කළාය පාසල් ළමුන් මල් වගේ මේ මල් රැක ගැනීම ගුරුවරුන් ගැන අපේ යුතුකමක්. ඒ අය සුවඳවත් කිරීම තමයි අපේ පරමාර්ථය වෙන්නේ. ඒක තමයි අපේ සතුට. අපේ සිසු දියණියන්ට තව තවත් ජයග්‍රහණයක් ලැබමින් නැනස පාදමින් දිනුවෙන් දිනුවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 1986 වර්ෂයේ රසායන විද්‍යා ගුරුවරියක ලෙස සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ සේවයට එක්වන පුෂ්පා කළුබෝවිල මහත්මිය විවිධ අභියෝග හමුවේ සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ දියුණුවට රැගෙන ගිය විදුහල්පතිනියකි. පාසලේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් පසු ආරම්භකම උද්භිත විද්‍යා ඉගෙනගත් සිසුවියන් කණ්ඩායමට එම දැනුම ලබා දුන් ගුරුවරිය ඇයයි. එම සිසුවියන් කණ්ඩායමෙන් දිනයන් කිහිප දිනකටම විශ්වවිද්‍යාල වරම් හිමි කර දෙන්නටද ඇය දායක විය. එතෙක් පටන් ඇගේ කතාවද වර්ණවත් ලෙස සිරිමාව් විදු ඉතිහාසයේ ලියවෙන්නට විය. විද්‍යා උපාධිධාරී ගුරු මහත්මියක් ලෙස මා පැමිණෙන විට විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරේ ආර්.එම්.එල්. ජයසේකර මැතිණිය. එතුමිය සමග පුරා අවුරුදු 14ක කාලයක් මට වැඩ කරන්නට අධ්‍යක්ෂීම් ලබා ගන්නට අවස්ථාව ලැබුණා. පන්ති භාර අංශ භාර නියෝජ්‍ය විදුහල්පති වැනි විවිධ වගකීම් භාරගෙන 2003 වර්ෂයේදී සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය වන තෙක් ඈ ආ ගමන් මගද දුෂ්කර එකක් විය. නමුත් ඇසිය කාර්යභාරය නිසි ලෙස ඉටු කරන්නට සමත් විය. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සිටියේදී 1999 දී සිරිමාව් සෙවණින් తాවකාලිකව ඇයට නික්ම යාමට සිදුවත් කලාප සහකාර අධ්‍යක්ෂ සහ කාන්තා පාසලක විදුහල්පතිනිය ලෙස සේවය කර අධ්‍යක්ෂීම් සහ සුදුසුකම් ගොන්නක්ද සමග ඇය අලිත් 2003 වසරේදී සිරිමාව් සෙවණට පැමිණෙන්නේ පාසලේ ප්‍රධානතම වගකීම භාරගනු පිණිසය. ඇය 2003 වසරේ සිට සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත්වීම ලැබුවාය. දිනියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කිරීම සඳහා නවීන පිහිනුම් තටාකයක් ඉදිකිරීමේ බැලෑරුම් කාර්යයට ඇය මුලපිරුවාය. ආදි ශිෂ්‍ය සංගමේ සහ සුභපතනන්ගේ සහාය දැතිව ඒ යථාවක් කර ගැනීමට සමත් විය. එමෙන්ම නව ගෘහස්ත ක්‍රීඩාගාරයක් පාසලට ලබා දීමටද ඇය ආරම්භක පියවර තැබුවාය. සිරිමාවියන්ගේ ක්‍රීඩා සහ සෞන්දර්ය කුසලතාවයන් මෙන්ම අධ්‍යාපනික දක්ෂතාවයන්ද ඉහළ තලයකට ඔසවා තැබීමට ඇය නායකත්වය ලබා දුන්නාය. 2013 වර්ෂයේ සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ පස්වෙනි විදුහල්පතිනිය ලෙස RAMR හේරත් මහත්මිය පත්විය. පාසල් ගුරු සේවය හා අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂ සම්භාරයක් සහිතව පාසලේ පරිපාලනයට නායකත්වය දෙන ඇය පුරා දසවසරක් සිරිමාවියන් වෙනුවෙන්ම කැප කළාය. පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ තලයකට ඔසවා තබන්නට ඇය වෙහෙසුණාය. පසුගිය වසර කිහිපය තුළ රටේ ඇති වී තිබූ විවිධ අර්බුද වසංගත හා නොඑක් සමාජීය ගැටළු මැද අපහසුවෙන් වුව පාසල පවත්වාගෙන යමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට මාලනී හේරත් මහත්මිය කටයුතු කළාය. 2022 වසර වන විට අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් ලංකාවේ විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කිරීමට සිරිමාවියන්ට මඟ පෙන්වීමට ඇය ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ සමත් විය. සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයට අනන්‍ය සංස්කෘතිය රැකගනිමින් එහි ප්‍රමුඛ කොටස්කාරණියක් වින්ම සංකේතයක් වන්නටද ඇය සමත් විය. උගෙනිමු හැදෙමු සැනසෙමු ආදර්ශ පාඨය මුල් කරගනිමින්
මෙවන් අභිමානවත් විදුහලක් බිහි කිරීම සඳහා මුල්ලු අපගේ ආරම්භක විදුහල්පතිනිය විමලා ලියනගේ මැතිනියට මේ අවස්ථාවේදී අප සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුයි. එසේම 50 වසරක අභිමානවත් ගමන්මග උපවත් කළ අපගේ හිටපු විදුහල්පතිනියන් වන ආර්.එම්.එල්. ජයසේකර මැතිනිය, නන්දාද සිල්වා මැතිනිය, පුෂ්පා කළුබෝවිල මැතිනිය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. එසේම මේ විද්‍යාලය මෙවන් තැනකට ඔසවා තැබීම සඳහා නන් අයුරින් කැප වූ සියලු දෙනාටද අපගේ ප්‍රණාමය පුද කර සිටින්නෙමු. අධ්‍යාපනයෙන්ද ක්‍රීඩාවෙන්ද නොයෙකුත් දක්ෂතාවලින්ද පිරිපුන් අපගේ දියණියන් ජාතික හා ජාත්‍යන්තර තරයට ළඟා වී ඇති අතර ඔවුන් ගුණධම්වලින්ද හැදියාවෙන්ද පරිපූර්ණ බව සාඩම්බරෙන් ප්‍රකාශ කර සිටින අතර හෙට දිනේ සිරිමාව බණ්ඩාරනායක විදුහල් මාතාව තව තවත් ලක්කඹරේ බැබලේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කර සිටින්නේ. දියණියක් පාසලට ඇතුළු වූ දිනේ පටන් ඇ සිරිමාවියකි. සිරිමාවියන්ට අනන්‍ය වූ සංස්කෘතික පරිසරයට ඇ හෙමින් හෙමින් අනුගත වේ. දරුවෙකුගේ බාලම කාලයේදී ඇසේ මවගේ උණුහුමින් ටිකකට මිදී පාසල් පරිසරයට පිවිසේ. අලුත් පරිසරයක අලුත් සබඳතා, අලුත් මුහුණු, අලුත් යහළුවන්, අලුත් ලෝකයක්, අයනු ආයනු පිළිවෙලට ඉගෙන ගන්න පන්ති කාමරයක්. ඒ අලුත් පරිසරයේදී ඇයට මුල්ම වතාවට අම්මාගේ ආදරය රැකවරණය මෙන් තවත් පිරිසක් මුණ ගැසේ. ඒ ගුරු මෑණිවරුන්ය. මේ පුංචි පැටව් ඒ ආදරය හා රැකවරණය සමග අලුත් ජීවිතයක් පටන් ගනී. එළවළු අම්මා අපේ හිතේට එන්න අපිට පන්න හොඳ හොඳ දේ අරගෙන එන්න. මේ ඒ වාචනයේ වතුර ප්‍රමාණයක් අල්ලලා කොච්චර වතුර ප්‍රමාණයක්. පළමු ශ්‍රේණියට ඇතුළු දා සිට අධ්‍යාපන කටයුතු වලට මෙන්ම සාමාන්‍ය ජීවිතයට අවසි දැනුමද, විවිධ ගැටලු කළමනාකරණය කිරීමට අවසි දැනුමද සියුම් ලෙස දරයකට ලබා දීමට පාසල කටයුතු කරයි. තමන් ජීවත් වන පරිසරය අලංකාර කිරීම වගේම පරිසරයේ පිරිසිදුව තබා ගැනීමටද දරුවන් යොමු කෙරේ. 5S ක්‍රමයට පන්ති කාමරයක් පිළිවෙලට තබා ගන්නේ කෙසේද, කසල කළමනාකරණය කරගන්නේ කෙසේද, කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද යන පිළිබඳව දියණියන් හුරු පුරුදු කෙරේ. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාගත් පාසලක්. එබැවින් පාසලේ පළමු ශ්‍රේණියට මෙන්ම පහශ්‍රේණිය සමත් සිසුවියන් සහ උසස් පෙළටද දියණියන් ඇතුළත් කිරීමට ඇත්තේ දැඩි තරඟකාරීත්වයක්. සෑම වසරකම පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙන්ම උසස් පෙළ විභාගයෙන්ද ඉහළ දක්ෂතා පෙන්වීමට සිරිමාවියන් සමත් ඇත. සෑම වසරකම කලා, වාණිජ, විද්‍යා හා ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී සිසුවියන් විශාල ප්‍රමාණයක් සරසවි වරම් දෙහිමි කරගනී. දැනුම යනු යාවත් කාලීන වන්නක්. සෑම තත්පරේම අලුතින් දැනුම් සම්භාරයක් ලෝකයට එකතු වේ. ඒ නොපමාව අත්පත් කර නොගතහොත් සමාජීය දියුණුවට බාධා පැමිණේ. නූතන ලෝකයේ ජයගැනීමට අවශ්‍ය දැනුම ගවේෂණයට ඉවහල් වන විද්‍යාගාර හා තොරතුරු තාක්ෂණ ඒකකයන්හි පහසුකම් වලින්ද පාසල සමන්විතයි. දැනුම් ගවේෂණය සඳහා පොතපත පරිශීලනය කිරීමට අවශ්‍ය පුස්තකාල පහසුකම් ලබා දීමෙන් කුඩා කල සිටම දරුවන් කියවීමට හුරු කිරීම පමණක් නොව ඔවුන් තුළ සංගමයද වර්ධනය කිරීමට ඉවහල් වේ. දරුවන් යනු නිරන්තරයෙන් ලෝකයේ පිළිබඳ විමසලෙන් සිටින පිරිසක්. විශ්වයේ පිළිබඳ ඔවුන්ගේ කුතුහලය නිතර අලුත්වන්නක්. නූතන දරුවා මේ විශ්ව ගවේෂණ කුතුහලයේ පසුපස හඹා යාමට ප්‍රිය කරයි. තත්පරෙන් තත්පරය යාවත් කාලීනමන විශ්වීය දැනුම පසුපස හඹා යන කණ්ඩායමක් මේ රට කනාගතය තීරණය කිරීමෙහිලා නව්‍ය චින්තනයන් සහිත පරම්පරාව පෝෂණය කිරීම වැඩිහිටි පරම්පරාවේ වගකීමයි. ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් සහ උත්තේජයක් සැපීම කළ යුතුයි. මේ පාසලේ නව නිපැයුම් සංගමේ දරුවන් හෙට ලොවට අවසින් නව නිපැයුම් බිහි කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. දැනුම යනු වත්කමක්. ඒ වටකට ඉතා වැදගත්ය. පාසල් කාලයේ සිටම නව දැනුමින් යාවත් කාලීන වීමට
සිසුවියන් යොමු කිරීම දැනුම මිනුම කණ්ඩායමක් බිහි කිරීමේ පරමාර්ථයයි. පාසලේ කතික සහ විවාද කණ්ඩායම යන පාසලට නිතර අභිමානය ගෙනෙන පිරිසක්. ලෝකයේ දෙස අලුත් ඇසකින් නිර්මාණශීලීව බලන්නට පාසල් ජීවිතෙන් පසු ලෝකයේ තමාට හිමි තැන සොයා ගන්නට දියණියන්ට පාසලේදීම පෙරමන් සපයයි. චාරූප සංගමයේ දියණියන් කලාත්මක සහ වෙනස් ආකාරයෙන් තෙවෙනි ඇසකින් ලෝකයේ දකින්නට හුරුවන පිරිසකි. මේ පාසලේ හරිතාගාර ග්‍රහයයි. කෘෂි විද්‍යා දැනුම ලබා ගැනීමට මෙන්ම නව අත්හදා බැලීමකටද මේ හරිතාගාරය යොදා ගනී. හරිතාගාරයේ සරුවට වැඩෙන එළවලු පළතුරු සහ අනිකුත් භෝගවලට මේ දිනයන් සාතු කරන්නේ සතුටින් මෙන්ම ආදරයකින්. ඔවුන්ගේ සිනහවන්ද ඔවුන්ගේ කතාවන්ද ගස්වැල්වල මල් පල ජනිත කරනු ඇත. කාන්තාවන්ගේ අතින් රසට ගුණට හැදෙන ආහාර පාන දෛක පෝෂණයද සෞඛ්‍ය සම්පන්න බවද තීරණය කරයි. පාසල් ගෘහ විද්‍යා ඒකකයේදී පිළිවෙලට මේ දියණියන් ඉගෙන ගන්නේ රටකට අවැසිම පාඩමක්. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවන්ට හදිසි අවස්ථාවක ප්‍රතිකාර කිරීම සඳහා වෙනමම ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇත. ඒ පවත්වාගෙන යාම සඳහා පාසලේ ආදි සිසුවියන් මෙන්ම පාසලේ ඉගෙනුම ලබන දිනයන්ගේ දෙමව්පියන්ගින්ද ලැබෙන්නේ නොමද අනුග්‍රහයක්. එමෙන්න පාසලේ ක්‍රීඩා උත්සව අවස්ථාවලදී සහ වෙනත් උත්සව අවස්ථාවලදී හදිසි සිසුවියන්ට සිදුවන රෝගාබාධවලදී ක්‍රියාත්මක වීම සඳහා සෞඛ්‍ය දාන ඒකකය අනලස්ව කටයුතු කරයි. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ආරම්භක යුගයේ සිට අද දක්වාම අධ්‍යාපනයට අමතරව විශේෂ සමගාමී ක්‍රියාකාරකම් සඳහා දිනයන් යොමු කිරීමට සහ ඊට උනන්දු කිරීමට කටයුතු කරයි. ඒ බාහිර ක්‍රියාකාරකමක් ලෙස නොගෙන ජීවිතයට අවිසීම ක්‍රියාකාරකමක් ලෙස සලකා දරුවන් යොමු කරේ. කුඩා කාලයේ සිට ක්‍රීඩාවන් සඳහා දිනයන් යොමු කරේ. පුහුණු කිරීම සඳහා පාසලේ ගුරුවරයන්ට අමතරව බාහිර පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියන්ගේ සහයද ලබා ගැනීම තුළින් දිනයන්ට නිසි පුහුණුවක් ලබා දීම සිදු කරයි. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට ක්‍රීඩාව සම්බන්ධ නැත්තේ කීර්තිමත් ඉතිහාසයක්. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකවන් සීකරණක් දැයට බිහි කිරීමට පාසලට හැකි විය. කලාව හා සෞන්දර්ය යනු යහපත් දරුවන් සමාජයට බිහි කිරීම සඳහා ගාමක බලය සපයන්නා පාසලක විශේෂ සමගාමී ක්‍රියාකාරකම් ලෙස කලා හා සෞන්දර්ය විෂයන් හැඳින්වුවද ඒ සැබවින්ම රටක විචිත්‍ර සංස්කෘතික පරිසරයක් ඇති කිරීමට මහෝපකාරී වේ. සිරිමාවියන්ගේ කලා හැකියාවන් පිළිබඳ කීර්ති නාමය ආරම්භක යුගයේ දක්වාම දෙවියයි. නාට්‍ය හා රංග කලාව හදාරන සිසුවියන් අනාගතයේ දැනුම සහිත රංග වේදිනියන් බිහි කිරීමේ කාර්යයේ පළමු පියවර තබන්නේ මේ පන්ති කාමරයෙන්. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය නර්තන විෂය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රසාදයක් දින ඇති පාසලක්. සිරිමාවියන්ගේ නර්තන ලාලිත්‍යද ඉතාමින් මාතත් ලාංකීය නර්තන කලාව තුළ ස්වර්ණ සලකුණු තබා ඇත. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය සංගීත විෂය සම්බන්ධයෙන්ද රටේ ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටී. ජාතික සහ ජාත්‍යන්තර උත්සව සහ උළෙලයන්හිදීද විවිධ සංස්කෘතික උත්සවයන්හිදීද සිය අනන්‍යතාවය ප්‍රදර්ශනය කර ඇත. Thank you.
සිරිමව බණ්ඩාරනායක විද්‍යාලය දක්ෂහා ජනප්‍රිය ගායිකාවන් සහ සංගීත වේදිකාවන් වැසක් දැයට තිලින කළ බිමක්. සිරිමව බණ්ඩාරනායක විද්‍යාලයේ තූරිවාදක කණ්ඩායම පිළිබඳ පැහැදිලි මතකයක් ලක්වාසින්ට දැත. ඊට හේතු කිහිපයකි. ලංකාවේ ජාතික නිදහස් දින ඇතුළු විවිධ සංස්කෘතික හා ජාතික උත්සව අවස්ථාවලදී ඕන් කළ නියෝජනය ජාතික මට්ටමින් ලැබූ ජයග්‍රහණ සහ එහි ඇති ආකර්ෂණීය භාවය ඉන් කිහිපයකි. Band ready. Band by the right. Quick march. සිරිමාවියන්ට පරිසරයට ආදර කිරීමේ පළමු පාඩම කියා දෙන්නේ මේ හත්පස පරිසරයයි. ඉන් උත්තේජ ලැබෙන දියණියන් පාසලේ පරිසර නියමුවරයන් ලෙසද ඊට දායක වෙයි. සමාජයේ පිළිබඳ අධ්‍යක්ෂින් දිනයකට ක්‍රමානුකූලව ලබා දිය යුතුය. නිර්මාණශීලී දිනයන් බිහි කිරීමේ එක් පියවරකි මේ. ඉල්ලයට අකුරු තිය පරිස්සමට හොඳයි කිය. එක මිනිහෙක් සතුටු වුණා නම් මෙරායෝ. වටේ අනාගතයට දිරිමත් දිනයන් දායාද කිරීම සිරිමාව පාසල් මෑණියන්ගේ වගකීමක් ලෙස සිදු කරන්නේය. බාරදක්ෂිකාවන් කුඩා කල සිටම සමාජයේ පොදු යහපත උදෙසා පරාර්ථකාමීව කටයුතු කිරීමට හුරු කරවයි. ශිෂ්‍ය භට ඛණ්ඩය යනු දිරිමත් දිනයන් නිර්මාණය කරන්නකි. විනය, පුහුණුව, අදිෂ්ඨානය, නොපසුබට උත්සාහය වඩ වඩාත් වර්ධනය කරන ශිෂ්‍ය භට පුහුණුව පාසලට කරන්නේද අභිමානයකි. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුබියන්ගේ සංගමයේ පාසල වෙනුවෙන් ඉටු කරන මෙහෙය සුළුපටු නොවේ. පාසලේ භෞතික සම්පත් සංවර්ධනයට මෙන්ම පාසලේ ඕනෑම කටයුත්තකදී පෙරට විත් නායකත්වය ලබා දෙන්නේ ඔවුන්ය. දී ආරම්භ කළ මෙම සංගමය එදා මෙදා තුර පාසල වෙනුවෙන් ඉටු කළ මෙහෙය සුළුපටු නොවේ. පාසල් දිවිය හමාර කළද ඔවුන්ගේ සිත්හි පාසල කෙරෙහි ඇති ආදරය හා බැඳීම විස්තර කළ නොහැකි තරම්ය. ඒ ජානගත බැඳීමකි. පරම්පරාවෙන් පරම්පරාවට නොබිඳෙන ශක්තිමත් සහෝදරත්වයක්ද පාසල සමග ඇති කිරීමට ඔවුන් නිබඳව වෙහෙසෙයි. පාසලට අවශ්‍ය භෞතික සම්පත් අත්පත් කර දීමටද ආදි ශිෂ්‍යා සංගමය නිබඳව කැපවී කටයුතු කරයි. පාසලේ පිහිනුම් තටාක හා ගෘහස්ථ ක්‍රීඩාගාරය පාසලට ලබා දීමේදී ආදි ශිෂ්‍යා සංගමය ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම නව ලොවට අවැසි දැනුම ගෙනෙන නව පුස්තකාලය පාසලට දෙන්න කිරීමටද ඔවුන් පෙරමුණ ගත්හ. සිරිමාවියන්ගේ විවිධ අධ්‍යාපනික හා විෂය බාහිර කටයුතු සඳහා අවැසි ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා බස් රථයක් හා වෑන් රථයක් ලබා දීම ආදි සිසුබි සංගමය කළ තවත් සත්කාරයකි. සිරිමාවියන්ගේ රඟහල නවීකරණය කරමින්ද බුදුමැදුර ඇතුළු පාසලේ භෞතික සම්පත් නවීකරණය හා නඩත්තු කටයුතු සඳහාද ඔවුන් කැපවී කටයුතු කළහ. එමෙන්ම ආර්ථික දුෂ්කරතා සහිත දරුවන්ට මෙන්ම උසස් පෙළ විභාග ඉහළින් සමත් වූ දේනියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඔවුන්ගේ තවත් උසස් ක්‍රියාවකි.
පාසලේ ඉතිහාස මතක අනාගත පරම්පරා වෙනුවෙන් ආරක්ෂා කර දීම ආදී සිසුවියන්ගේ වගකීමක් ලෙස වටහාගෙන ඔවුන් ඒ වෙනුවෙන් ඒ ඉතිහාසයේ මතක ආරක්ෂා කර දීමට කටයුතු කරයි. පුංචි දරුවෙක්ව මවගේ උණුහුමින් මොහොතකට මිදී පාසල් මෞතුරුලට ආ දියණිය නේකවිත දුක් ගැහැටවලට නොබියව මුහුණ දෙන්නට පුරුදු පුහුණු වූ දියණිය ලොව විශ්වීය දැනුම නොපමාව අනලස්ව ඉගෙන ගත් දියණිය හෙට දවසේ සමාජයේ කොතැනක කෙසේ කුමන දේ කළත් හරිදී හරියට කරන්නට ඉගෙන ගත් දියණිය ඇය සිරිමාවියයි සිරිමත් සිරිමාවියයි අනි ජාතින් සහ ආගම්වලට ගරු කරන ආධ්‍යාත්මික ගුණෙන් පිරි මානසික සහ ශාරීරික සුවපත් භාවින් පිරි තිරිය තීනියක් මෙහි කිරීමේ මහා සමාජ සත්කාරය තව සියවස් ගණනාවක් සිරිමාව බණ්ඩාරනායක පක්ෂලාව මේ මෞපිම වෙනුවෙන් ඉටු කරනු ඇත සදාදරණීය සිරිමාව බණ්ඩාරනායක විදුහල් මෑණියනි ඔබට චිරන් ජයතුනා